කාර්යබහුල ජීවන රටාවත් එක්ක මිනිසුන්ගේ ආහාර වේලත් වෙනස් වෙලා. විශේෂයෙන්ම රාත්‍රී ආහාර රටාව. කොත්තු පරාට ෆ්‍රයිඩ් රයිස් වැනි කෙටි කෑමවලට සීමා වෙලා තියෙනවා. අපගේ හතරවටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ upload කළ සැනින් දැනගන්න පුළුවන්. නමුත් මෙහිදී අපි එතරම් නොසිතන බරපතල ගැටලුවක් තියෙනවා. ඒ තමයි බෝ නොවන රෝග. අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග බොහොමයකට මේක හේතු වෙනවා. අද වෙනකොට නාගරික ජනතාවගෙන් සැලකිතු ප්‍රමාණයක් ස්ථූලතාවයෙන්, දියවැඩියාවෙන්, අධිරුධිර පීඩනයෙන් හා හෘදයාබාධ, රුධිරගත කොලෙස්ටරෝල් වලින් පෙළෙන්නට මූලික හේතු වෙලා තියෙන්නේ මේ ආහාර රටාව. මේ ආහාරවල මේදය රසකාරක සීනි ලුණු අධිකයි. රුධිරයේ ලිපිඩ සංයුතිය වෙනස් වීමට කොත්තු පරාටා ෆ්‍රයිඩ් රයිස් වගේ ආහාර නිතර ආහාරයට ගැනීම හේතු වෙනවා. රුධිරයේ තියෙන ට්‍රයිග්ලිසරයිඩ් අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය මේ නිසා ඉහළ යනවා. ඉතින් මේක රුධිර ගමනාගමනයට කෙලින්ම බලපානවා. එය අධිරුධිර පීඩනයට, හෘදයාබාධවලට සහ ආඝාතයට හේතු වෙනවා. තවත් එකක් තියෙනවා. ඒ තමයි රයිස් වලට ඉස්සන් යෙදීම. ඉස්සන් කෑම නිසා කොලෙස්ටරෝල් තවත් ඉහළ යනවා. කොත්තු සෑදීමට යොදා ගන්නා බිත්තරවල කහමදිය නිසාත් කොලෙස්ටරෝල් වර්ධනය වෙනවා. මේ ආහාරවල පිෂ්ඨය අධිකයි. මේ නිසා මේවා සැනකින් ජීර්ණය වෙනවා. ඒක නිසා රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අධිකව ඉහළ යනවා. මේ දියවැඩියාවට අතවෙනීමක්. කොත්තු පරාටා සහ ෆ්‍රයිඩ් රයිස් වලට එකතු වන ලුණු ප්‍රමාණය වැඩි. මේ රුධිර පීඩනය ඉහළ යාමට හේතුවක් වෙනවා. මේ අතර ආහාර රසවත් කිරීමට පාවිච්චි කරන මොනෝසෝඩියම් ග්ලූටමේට් හෙවත් අජිනමොටෝ රුධිර පීඩනය පමණක් නොව ස්නායු ආබාධ ඇති කිරීමටද හේතු වෙනවා. මෙහිදී සෝඩියම් රුධිර පීඩනය වැඩි කිරීමට හේතු වෙන අතරේ ග්ලූටමේට් කියන සංයෝගය අපේ ස්නායු පද්ධතිය විනාශ කරනවා. කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් කෑමෙන් පසු අධික පිපාසයක් ඇතිවෙන හේතුව මේ සංයෝග. මේ ආහාරවලට පාවිච්චි කරන තෙල් අධික ලෙස රත්වීම නිසා ඒවායේ ඇති සිස් මේදය, ට්‍රාන්ස් මේදය හෙවත් අහිතකර මේදය බවට පත්වෙනවා. මේවා රුධිර නාලවල තැන්පත් වෙනවා. ස්වභාවික පොල් තෙල් වලින් නම් එක්වරක් පමණක් බෙදගත් විට මේ සිද්ධිය වෙන්නේ නැහැ. නමුත් විවිධ තෙල් වර්ග එනම් ඉතාම භයානකයි. ඉතින් කොත්තු පරාටා ෆ්‍රයිඩ් රයිස් වගේ කෑම වලින් පුළුවන් තරම් ඈත් වෙන එක නුවණට හුරුයි කියලා ඔයාලට දැන් හිතෙනවා නම් අපේ උත්සාහය සාර්ථකයි. ඉතින් අපි අදට සමුගන්නවා. ඔබට සුවබර දිවියක්. ඔබ තවමත් අපේ channel එක subscribe කර නැත්නම් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා. තිරයේ දිස්වන හතර වටින් icon එක මත click කර subscribe කරන්න. මේ විදිහට ඔබට අපගේ නවතම වීඩියෝ ගැන දැනුවත් වෙන්න පුළුවන්.